Hi everyone, welcome to TV1 Business Bureau, where we bring the latest news, what's happening around the business world, and not forgetting to bring a wonderful personality for you to learn, experience, and become successful. TV1 Business Bureau, talk with a boss. Today, we are going to talk with an entrepreneur. Not only an entrepreneur, but someone, a business leader, who have started with zero and moved and proved that he is a successful personality. Let's now take a look at Talk with a Boss with Chamendra Somathunga. Chamendra Somathunga, අපි දැනගන්න කැමති ඔබේ ළමා කාලය ගැන. ළමා කාලේ කිව්වොත් මගේ ගම ඇල්පිටිය. පුංචි කාලේ ඉතින් ගමේ තමයි හිටියේ. ඔබේ සුන්දරම අත්දැකීම මොකද්ද? සුන්දරම කිව්වොත් සුන්දර දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එකක් කියලාම නෑ. එකක් කියන්න බලන්න අපි තාසේ දැනගන්න. ඒක මතක් කරන්න වෙනවා නම් මං ආසේ දැනගන්න කළා තියෙන නොටිම දෙයක් වගේ ජීවිතේ. අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් කළා ඇති. ඒ අතරින් එකක්. එහෙම කියන්නත් බෑ. ඔක්කොම වගේ නොටිව නොටිමනේ. හැමදේම දැනටත් එහෙමද? දැනටනම් ටිකක් අඩුයි මං හිතන්නේ. එතකොට ව්‍යවසායකෙක් හැටියට අපේ තරුණ තරුණියන්ට ඒ වගේම ව්‍යවසායකයන්ට දෙන්න කැමති පණිවිඩය කුමක්ද? පණවිඩේ මන් දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් දෙනෙක් මේ එකපාරින් ගොඩ එන්න හදනවා. ඒක ඇත්තටම එහෙම වෙන්නේ ඉස්සෙල්ලා මේ පොලේ පය ගහලා ජීවත් වෙන්න අඩිතාලම දාගන්න ඕනේ. ඒකත් එක්ක ටිකක් සර්වයිව් වීම තමයි ඉස්සෙල්ලා හදාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් අපි කරන දෙයට පිළිගැනීමක් ලැබෙනකන් ඉතින් ඒක කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ කිව්වා වගේ ජීවිතයේ ඉදිරියෙන් ඉදිරියට යන්න උඩට එන්න මිනිසුන් සෑහෙන මහන්සි වෙන්න ඕනේ. පොළවේ පය ගහලා කොච්චර සාර්ථක වුණත් පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ. ඔබ සාර්ථක ව්‍යවසායකත් කෙනෙක්. ඉතින් මම දැනගන්න කැමතියි ඔබ ජීවිතයේ මුහුණ දුන්න කම් කටුළු මොනවාද? කම් කටුළු කියන එකේ නම් මෙහෙමයි. අපි මං හිතන්නේ මගේ ජීවිතය විතරක් නෙමෙයි ගොඩක් ඔය සාර්ථක කියලා ගන්න මිනිස්සුන්ගේ ගොඩක් අසාර්ථකයම් තමයි වැඩිපුර තියෙන්නේ. අපි දකින්නේ ඒගොල්ලන්ගේ සාර්ථක වෙච්ච දේවල් විතරයි. එහෙම බැලුවොත් ඉතින් අසාර්ථක වෙනවා කියන එකෙන් අපි දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන එක තමයි මම හිතන්නේ වැඩියම හොඳම දේ. සෑම සාර්ථක මිනිස්සෙක් පිටිපසම අසාර්ථක වෙච්ච අවස්ථා සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. අපි දකින්නේ සාර්ථකත්වය පමණයි. ඔබත් අසාර්ථක වෙලා තිබෙනවද? අනිවාර්යයෙන්ම ඔබගේ පිළිතුර ඔව්. අපි හැම කෙනෙක්ම ජීවිතයේ නොයෙකුත් වතාවක් අසාර්ථක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ පසුබට වෙන්න ඕනේ කියන එක නෙවෙයි, ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනේ කියන එක. ඔබත් සාර්ථක වෙච්ච දවසට ඔබට ඔබ අසාර්ථක වෙච්ච දවස්වල වලින් ඉගෙනගත් දේවල් අපත් එක්ක බෙදා හදාගන්න පුළුවන්. ඉතින් දිගින් දිගටම සාර්ථක පුද්ගලයෙක් වෙන්න මහන්සි වෙන්න. ඔබ සාර්ථක වීම එකපාරක් සාර්ථක වුණා කියන්නේ ඔබ සාර්ථකයිම කියන්න බැහැ. මොකද ජයග්‍රහණය කියන්නේ ඔබ දිගටම ජයග්‍රහණය කරන්න ඕනේ. සාර්ථක වුණාට පස්සේ අපේ පහුගිය වැරදි වලින් සහ ඉදිරියට අපි මොකද කළ යුත්තේ කියන දේවල් අපි හොඳට හිතට අරගෙන සාර්ථක වීමට අප මහන්සි වෙන්න ඕනේ. ඉතින් මොන දේ අපේ ජීවිතේ ලැබුණත් මොන දේ අපි ජයග්‍රහණය කරත් අපි අපේ පොළව අපේ පය පොළවේ පය ගහලා ඉන්න ඕනේ කියලා තමයි චමේන්ද්‍ර අපට පැහැදිලි කරේ. අපි දැනගන්න කැමති ඔබේ ජීවිතේ මොකක්ද වගේ ටර්නින් පොයින්ට් එක? ටර්නින් පොයින්ට් එක කියන්නේ මම මුලින්ම ස්ටඩි කරේ ආනන්දේ. මං අසුනාට පස්සේ මට රැකියාවක් හම්බුණා එක්තරා ලෝකේ තියෙන ප්‍රධානම පෙළේ සමාගමක. ඒකත් එක්ක මට හිතුණා ඒ කාලේ මොන හරි දෙයක් කරන්න ඕන කියන එක. ඒ කරන්න ඕන දෙයක් කියලා හිතපු දෙයත් එක්ක තමයි මම
බිස්නස් එකක් කරන්න එළියට බැස්සේ එහෙම නැතුව මගේ කිසිම සමාජ පසුබිමක් මන් දන්න කියන කෙනෙක්වත් ඥාතියෙක්වත් මේ බිස්නස්මන් කෙනෙක් හිටියේම නැත. ඔක්කොමලා මට කිව්වේ දවසල අර එක්සෑම් එක කරන්න මේක කරන්න එහෙම තමයි. ක්වොලිෆයිඩ් වෙන්න කියන එක අර මේ බිස්නස්මන් කෙනෙක් වෙන්න කියලා බෑග්ග්‍රවුන්ඩ් එකක් මට තියුන්නේ නැහැ. හැබැයි ඉතින් මට එහෙම කරන්න හිතුණා. මුල් හරි ඉතින් වැරදීම් තමයි වුණේම. පස්සේ ඉතින් කරපු සමහර දේවල් හරි ගියා. ඔබ කුඩා කාලයේදී ඔබ වැඩිහිටියෙක් වෙච්ච දවසට නැත්නම් ලොකු වෙච්ච දවසට මොන වගේ කෙනෙක් වෙයි කියලාද හිතුවේ? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක නම්. මොකද ගොඩක් දෙනෙක් ඇහුවා මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, මම ඉංජිනේර වෙනවා, එහෙම එහෙම නේද කියන්නේ. ඇත්තටම මට නම් එහෙම එකක් තියුන්නේ නැහැ. මොකද්ද කියන එක මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන ලොකු එකක් තියුණේ මොකද්ද කියලා නම් අවබෝධයක් තියුණා. ඊට පස්සේ පහු කාලෙදී තමයි මට මොකද්ද පාත්ක යන්න ඕනේ කියන එක ටික ටික තේරුම් ගත්තේ. නිවාඩු කාලයේදී ඔබ කරන්න කැමති මොනවාද? ඒ කියන්නේ විනෝදාංශ කියන එකද? මගෙන් දවසක් ඔන්නෝගම ප්‍රශ්නය ඇහුවා. එතකොට තමයි මම කල්පනා කරේ මොකද්ද මගේ විනෝදාංශය කියලා. ඇත්තටම මගේ ප්‍රධාන විනෝදාංශය තමයි අපේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන එක. කොහොමද කරන්න කියන එකෙන් ලබන තෘප්තිය ගොඩක් වැඩි. විනෝදයක් හැටියට ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරනවා. විනෝදයක් හැටියට ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරනවා. එතකොට මොකක්ද නන්ද මගේ ඔළුවට ආවේ? Love what you do, do what you love. Follow your dreams, follow your passion, follow your heart. So do what you love and make sure whatever you do with a lot of love. Shamendra, ඔබ ව්‍යාපාරිකයෙක්, විවසායකයෙක් වෙන්න හේතුව මොකද්ද? එහෙම කියලා හේතුවක් නම් මට තේරෙන්නේ නැහැ. මෙහෙමයි, ඉතින් මට මොන හරි දෙයක් කරන්න ඕනකම තිබුණා. ඒ දෙත් එක්කම අවසානයේ ඉතින් අමුතු දෙයක් කරන්න, අපේ දෙයක් කරන්න නම් ඉතින් ව්‍යවසායකයෙක්ම වෙන්න වෙනවනේ. නැත්තම් ඉතින් කවුරු හරි දෙයක් කියන එකනේ කරන්න වෙන්නේ. මට වෙනස් දෙයක්, මොනවා හරි දෙයක් සමාජයට දෙන්න පුළුවන් දෙයක් කරන්න අවශ්‍යතාවය තිබුණා. ඔබ කිව්වා ඔබ සෑහෙන බාධක වලට මුහුණ දීලා තිබෙනවා. හැබැයි බාධක වලට මුහුණ දුන්නට ඔබ වැටෙන්නේ නැතුව ඉදිරියටම සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියටත් ඒ වගේම විවසායකෙක් හැටියට ඉදිරියටම ගියා. ඒ කියන්නේ රබර් බෝලයක් අපි බිමට ගැහුවොත් ඒක ආයෙත් බවුන්ස් වෙලා එනවා වගේ ඔබ වැටෙන්න වැටෙන්න තවත් ශක්තිමත් වෙලා ඉදිරියෙන් ඉදිරියටම ගිහිල්ලා තියෙනවා. ඉතින් මොන වගේ කම්කටොළුවටද ඔබ මුහුණ දුන්නේ? ඒතර ඇයි හේතුව ඔබ ආයෙත් බවුන්ස් බැක් වෙන්න හේතුව කුමක්ද? නෑ, ඒකදී මං හිතන්නේ මෙහෙම දෙයක්. මොකද අර වැටෙන්නේ නෙමෙයි, වැටිලා තමයි එතනින් ඔය බෝලි බවුන්ස් වෙන්නත් ඕනේ, වැටිලා නෙන්නේ. ඒකදී මං හිතන්නේ මේ සමහරු කියනවා හැමෝටම ඔන්ටපිටු කෙනෙක් ව්‍යවසායකෙක් වෙන්න බෑ කියලා. මං නම් හිතන්නේ මට පුළුවන් වුණා නම් හැමෝටම පුළුවන් කියලා. මොකද මම මේ දැන් තියෙන බිස්නස් එක, දැන් කරන බිස්නස් එක පටන් ගන්නකොට මම හිතියේ මේ ආර්ථික වශයෙන් බිඳු එනේ, මේ මයිනස් වල ඍණවල. ඒ කියන්නේ කවුරු හරි කියනවා නම් බිස්නස් එකක් පටන් ගන්න මේ ප්‍රාග් ධනයක් කියන එක අවශ්‍යයි කියලා, මූලික ධනයක් අවශ්‍යයි කියන එක, ඒක මම බොරු කරලා පෙන්නුවා. ඇත්තට මම මේ බිස්නස් එක කරනකොට ණය විතරයි තිබුණේ. ඉන්වෙස්ට් කරන්න මේ සල්ලි තිබුණේ නැහැ. ඔබ කිව්වට ණය විතරයි තිබුණේ කියලා මම කියනනම් ඔබට වෙන දෙයක්ත් තිබුණා කියලා. ඒ තමයි ධෛර්යය, ශක්තිය තමුණාද? ඔව්, අන්න ඒක තමයි. ඒ අපිට මොකක් හරි බිස්නස් එකක් මොන හරි දෙයක් කරන්න ඕන මූලික සාධක වෙන්නේ සල්ලිම විතරක් නොවෙන්න පුළුවන්. තව මොකක් හරි මේ ඇසට් කියලා දේවල් සල්ලි විතරක් නෙමෙයිනේ. ඒ වෙලාවේ මට කරන්න ඕන දේ කොහොමද කරන්න කියලා බැලුවා. මගේ වටේ වෙනකොට යාළු මිත්‍ර සමදගම් ඇති වෙලා තිබුණා. මම ඇත්තටම ඇසට් එකක් හැටියට යූස් කරේ ඒ සමදගම් තමයි. සමදකම් කියනකොට අපිට කියන්න බලන්න ඔබට වැඩියෙන්ම ශක්තියක් වෙන සමදකම කුමක්ද? ඒ සමදකම් අතරේ පළවෙනි තැන බිනිඳ වෙනවා. මොකද එයා හිටපු ෆීල්ඩ් එක වැදගත් වුණා. එයාට ඒ ෆීල්ඩ් එකේ හිටියේ. ඊට අමතර මාත් එක්ක හිටපු යාළුවෝ, ඒ වගේම මගේ අම්මා තාත්තාගෙන් මට ලැබිච්ච දේවල්, ඒ දේවල් තමයි ඉතින් ඇත්තටම යොදා ගන්න හැකියාව ලැබුණේ.
ඔබ සෑහෙන වෝඩ්ස් දිනපු පුද්ගලෙක්. ඔබේ කම්පැනි එක සෑහෙන වෝඩ්ස් දිනලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ කොහොමද කියන්න කැමති? මෙහෙමයි ඉතින් හැමදාම අපි ට්‍රයි කරන්නේ දැනටත් අපි පොලිසි එකක් හැටියට කරන්නේ තියෙන හොඳම දේ තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි දේ අපි කරන දේත් එක්ක ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් අර පැවැත්ම තියාගන්න එකට නම් අපි ඒකත් එක්ක වැඩෙත් එක්ක හිටියොත් විතරයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍යතාවය අවශ්‍ය වෙලාවට චේන්ජ් වෙලා ඒ වගේම අපි හොඳම දේ ඒ අපි ගන්න පාර්භයෝගයට හොඳම දේ ඒගොල්ල තෘප්තිමත් වෙන දේ ඒ වගේම එන්ඩ් ඔෆ් ද ඩේ අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපි සන්තෝෂ වෙන්නේ නැත්නම් ඒ මොනවත් කරලා වැඩක් නැහැනේ. මං හිතන්නේ අපි ඒ ටික තමයි ෆලෝ කරේ. The stronger your legs are, you will be able to walk a long way. But the stronger your mind is, you will be able to walk a long way in life. So have a strong mind and be successful. And make sure that you always smile with happiness. And do whatever you love and love what you do.